ආයුබෝවන් ඔබ අදත් සුපුරුදු පරිදි එක්ව සිටින්නේ ජීවිතය පිළිබඳ වූ ටෙලිවිෂන් අඩහෝරාව සමගයි. ඉතින් මේ තමයි ජීවිතය වැඩසටහන. අපි අදත් කතා කරමු අලුත්ම මාතෘකාවක් ජීවිතය ගැන. ඉතින් ජීවිතයේ වැඩසටහනට අරමුණක් තියෙනවා. ජීවිතයේ වැඩසටහනට දැක්මක් තියෙනවා. ඒ තමයි ඔබේ ජීවිතයට යහපත් අරමුණක් යහපත් දැක්මක් ඇති කරලීම. යහපත් අරමුණක් ඇති කරගත්තු යහපත් දැක්මක් ඇති කරගත්තු ඔබ හෙට මේ රට බබලවාවි. මේ රට තව ඔබ ලස්සන කරාවි. ඉතින් මේ රට ලස්සන කරන්නට අපි ඔබේ ජීවිතයට අර්ථයක් දෙන්නට තමයි ජීවිතයේ වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ. ඒ තමයි ජීවිතයේ වැඩසටහනේ අරමුණ. ඒ තමයි මధుර ටීවී නාලිකාව තුලින් ගෙන එන ජීවිතයේ වැඩසටහනේ යහපත් දැක්ම. ඉතින් අද වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථමව මම ඔබෙන් පුංචි ගැටලුවක් අහනවා. මම ඔබෙන් අහුවතින් සදමත පාතැබූ ප්‍රථම මිනිසා කවුද කියලා. ඔව් මම දන්නවා. ඒකට උත්තරේ ඔබ දන්නවා. ඒක බොහොම ප්‍රසිද්ධ ගැටලුවක්. ඒක බොහොම ප්‍රසිද්ධ පැනයක්. ඒකට උත්තරෙත් බොහොම ප්‍රසිද්ධයි. සඳමත පාතැබූ පළමු මිනිසා නීල් ආම්ස්ට්‍රෝං කියලා අපි හැමෝම දන්නවනේ. ඉතින් සඳමත පාතැබූ දෙවනි මිනිසා කවුද කියලා දන්නේ සමහර කෙනෙක් විතරයි. සඳමත පාතැබූ දෙවනි මිනිසා වන්නේ එඩ්වඩ් ඕල්ඩ්‍රින්. ඒකට උත්තරේ දන්නේ පළවෙනිය කවුද කියලා කියන්න හැමෝම වගේ දන්නවා. හැබැයි දෙවනිය කවුද තුන්වෙනිය කවුද කියලා කියනකොට පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. හේතුව තමයි අපිට පළවෙනියව මතක තිබ්බට තරඟයකින් දිනන දෙවනිය තුන්වෙනිය හතරවෙනිය මතක හිටින්නේ නැහැ. අපිට මතක හිටින්නේ සාමාන්‍යයෙන් පළවෙනිය විතරයි. ඉතින් ජීවිතේත් හරියට අන්නේ වගේ. අපි බලමු ඒ කොහොමද කියලා මේ විරාමෙන් පස්සේ. ඔබට අවශ්‍ය උසස් ප්‍රවර්ගයේ මුඛ ආවරණ අත්සෝදන විස බීජනාශක ශරීර උෂ්ණත්ව මාන හා අත්වැසුම් ඉතාම සාධාරණ මිලකට උසස් ප්‍රමිතියෙන් මිලට ගන්න අමතන්න 0774788249 ෆෑෂ් ගැලරි ප්‍රයිවට් ලිමිටඩ් ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකට ප්‍රවාහණය කරනු ලැබේ Facebook පේජ් FG shopping cards පහත ලින්ක් එක භාවිතා කරන්න Call for high quality products, face masks, gloves, sanitizers and thermometers. Island wide ඉතින් අපි හැමෝටම සාමාන්‍යයෙන් පළවෙනිය මතකයිනේ දෙවෙනිය තුන්වෙනිය හතරවෙනියනේ මතක නැත්තේ. ඒක නිසා අපි හැමෝම උත්සාහ කරනවා පළවෙනියෙක් වෙන්න. හැම අවස්ථාවකදීම හැමෝටම ඕන කරන්නේ පළවෙනිය වෙන්න. ඒක හින්දා පළවෙනිය වෙන්න හැමෝම තරඟ කරනවා. හැබැයි මම ඔබට අද පුංචි රහසක් කියනවා. ඒ තමයි තරඟ කරන කෙනා. ඒ කියන්නේ තරඟයකදී තරඟකරුවන් සමග තරඟ කරන කෙනා නොවෙයි පළවෙනියා වෙන්නේ. සත්‍ය වශයෙන්ම තරඟයකදී පළමුවෙනියා වන්නේ තරඟ නොකරන කෙනෙක්. තරඟකරුවන් සමග තරඟ නොකරන කෙනෙක් තමයි තරඟයේදී පළවෙනියා වෙන්නේ. අනිවාර්යෙන්ම ඔබ පුදුම වේවි. ඒ වගේම ඔබ මගෙන් අසාවි
මේ තරඟකාරී ලෝකය ඇතුලේ මේ තරඟකාරී ජීවන රටාව ඇතුලේ තරඟ නොකර කොහොමද පළවෙනියෙක් වෙන්නේ කියලා. ඒ වුණාට ඇත්ත කාරණේ තමයි පළවෙනියා වෙන්නේ තරඟ කරන කෙනෙක් නෙමෙයි. පළවෙනියා වෙන්නේ තරඟ කරුවන් සමග තරඟ කරන කෙනෙක් නෙමෙයි. පළවෙනියා වෙන්නේ තරඟ කරුවන් සමග තරඟ නොකරන කෙනෙක්. අපි කතා කරමු පළවෙනියා වෙච්ච මිනිස්සු ගැන. පළවෙනියා වෙච්ච මිනිස්සු හිතපු ක්‍රමයක් තියෙනවා. උදාහරණයක් විදිහට මම මෙහෙම කිව්වොතින් පළවෙනියා වෙච්ච මිනිස්සු හැමතිස්සෙම වගේ හිතුවේ මුලින්ම හිතුවේ දෙයක් කරන්න කලින් මම ඒ දේ කරන්නේ කොහොමද කියලා නෙමෙයි. පළවෙනියා වෙච්ච මිනිස්සු හිතුවේ මම ඇයි ඒ දේ කරන්නේ කියලා. තරඟ කරලා තරඟකරුවන් සමග තරඟ කරලා දෙවෙනියා තුන්වෙනියා හතරවෙනියා වෙන්න පුළුවන් වුණාට ඇත්තටම පළවෙනියා වෙන්න තරඟකරුවන් සමග තරඟ කරලා බෑ. පළවෙනියා වෙච්ච මිනිස්සු හිතපු ක්‍රමයක් තියෙනවා. පළවෙනියා වෙච්ච අය හැමතිස්සෙම වගේ හිතුවේ දෙයක් කරන්න කලින් මම කොහොමද ඒ දේ කරන්නේ කියලා නොවේ. පළවෙනියා වෙච්ච බොහෝ මත් දෙනා හිතුවේ යමක් කරන්න කලින් මම ඒ දේ කරන්නේ කොහොමද කියලා නොවේ, මම ඒ දේ කරන්නේ ඇයි කියලා. ඔවුන් හැමදාමත් හිතුවේ මොකක් හරි දෙයක් කරන්න පටන් ගන්නකොටම මම ඇයි මේ දේ කරන්නේ කියලා. හොඳයි, ඒ ගැන අපි තවදුරටත් කතා කරමු මේ විරාමයෙන් අනතුරුව. ඔබට අවශ්‍ය උසස් ප්‍රවර්ගයේ මුඛාවරණ, අත්සෝදන විස බීජනාශක, ශරීර උෂ්ණත්ව මාන හා අත්වැසුම් ඉතාම සාධාරණ මිලකට උසස් ප්‍රමිතියෙන් මිලට ගන්න අමතන්න. 0774788249 ෆෑෂ් ගැලරි ප්‍රයිවට් ලිමිටඩ් ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකට ප්‍රවාහනය කරනු ලැබේ. Facebook page FG shopping cards පහත ලින්ක් එක භාවිතා කරන්න. Call for high quality products, face mask, gloves, sanitizers and thermometers. Island wide delivery. No හැබැයි අපි දන්නවා සැලසුමක් කියන එකක් පළමු වතාවෙම සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මේ හදපු සැලසුම ඔවුන් පළමු වරට අසාර්ථක වුණාම දැවැන්ත විදිහට මානසිකව වැටෙනවා. සහ දෙවනි වතාවට තුන්වෙනි වතාවට මේ හදපු සැලසුම අසමත් වුණොතින්, සැලසුම හරියට ක්‍රියාත්මක කරගන්න බැරුණොතින් ඔවුන්ගේ සිතුවිල්ල වෙනස් කරගන්නවා. හැබැයි පළවෙනියෝ වෙන අය ඊට වඩා ගොඩක් වෙනස්. පළවෙනියෝ වෙන අය සාමාන්‍යයෙන් ඇයි මම මේ දේ කරන්නේ කියන එකට උත්තරේ හොයාගන්නවා. උදාහරණයක් විදිහට හිතන්න අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීම කියලා. අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න යන ක්ෂේත්‍රයේ පළවෙනියා වෙන කෙනෙක් කවදා හරි දවසක එයා හිතනවා ඇයි මම මේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ කියලා. එයා සැලසුම සකස් කරන්නේ එයා ඇයි මේ ව්‍යාපාරය පටන් ගන්නේ කියන හේතුවට අනුකූලවයි. එතකොට හේතුවක් ඇතුවනම් ඒ ගමන යන්නේ ඒ හදපු සැලසුම පළවෙනි පාර අසමත් වුණත් දෙවනි වර අසමත් වුණත් කී සැරයක් අසමත් වුණත් ඔහු නවතින්නේ නැහැ. දිගින් දිගටම නව සැලසුම් හදමින් උත්පාදනය කරමින් නව සැලසුම් උත්පාදනය කරමින් ඔහු ඔහුගේ ඉලක්කයකට යනවා. හේතුව ඔහුට ව්‍යාපාරය පටන් ගැනීම සඳහා හේතුවක් තියෙනවා. ඉතින් ඇයි මම මේ දේ කරන්නේ කියලා හිතන අය ඔවුන් කරන්න යන දෙයෙහි තේරුම පමණක් නොවෙයි, දවසක ඔවුන් ජීවත් වෙන්නේ ඇයි කියන එකට හේතුවත් හොයාගන්නවා. ඒ කියන්නේ ඔවුන් ඔවුන්ගේ ජීවිතවල තේරුම හොයාගන්නවා. ජීවිතයේ තේරුම හොයාගත්තු කෙනෙක් ඒ අර්ථය වෙනුවෙන් ජීවත් වෙනවා. ඔහු හෝ ඇය අසමත් වෙන කිසිම අවස්ථාවක
මානසිකව කඩා වැටෙන්නේ නැහැ. හේතුව ඔහුට හෝ ඇහැයට ජීවත් වීමට හේතුවක් තියෙනවා. එහෙනම් ඇයි මේ දේ කරන්නේ කියන එක හිතන එක ඉතාම වැදගත් ජීවිත සාර්ථකත්වය සඳහා යන ගමනේදී. උදාහරණයක් විදියට අපි මෙහෙම හිතමු. කාට හරි කෙනෙක්ට හිතෙනවා සින්දුවක් ලියන්න. කෙනෙක් හිතන්න පුළුවන් මම මේ සින්දුව ලියන්නේ කොහොමද කියලා. ඒ වගේම තවත් කෙනෙක් හිතන්න පුළුවන් මම මේ සින්දුව ලියන්නේ ඇයි කියලා. මම මේ සින්දුව ලියන්නේ කොහොමද කියලා හිතන කෙනා මොකක් හරි පද ටිකක් කොහොම හරි තාලයක් හොයාගෙන ඒ සින්දුව කියනවා. හැබැයි ඒ සින්දුව ලෝකේ තියෙන අනිත් සින්දු අතරින් විශේෂීකරණය වෙන්නේ හේතුව එයාට ඕන උනේ කොහොම හරි සින්දුවක් ලියන්න. හැබැයි හිතන්න සින්දුව ලියන්නේ ඇයි? මම මේ සින්දුව ලියන්නේ ඇයි කියලා හිතන කෙනෙක් ඒ සින්දුව ලිවීමට හේතුවක් නිර්මාණය කරගන්න. උදාහරණයක් විදිහට අපි හිතමු ඔහුගේ හේතුව වෙන්නේ මිනිස්සු සතුටෙන් තියෙන එක කියලා. එහෙනම් ඔහු සින්දුව ලිවීමට හේතුව වෙන්නේ මිනිස්සුන්ව සතුටෙන් තියන්න. ඒකෙහිඳා ඔහුගේ අතින් ලියවෙන පදමාලාව කියවනකොටම ඒ පදමාලාව ඇහෙනකොටම ඒ පදමාලාව අහන මිනිසුන්ට සතුටක් එනවා හිතට. ඉතින් මෙන්න මේ සින්දුව අනිත් සින්දු අතරේ විශේෂිත සින්දුවක් බවට පත් වෙනවා. ඒකට හේතුව වෙන්නේ අඬන සින්දු අතරේ විරහ ගීත අතරේ සහ නොයෙකුත් මට්ටමේ ගීත අතරේ මේ සින්දුව ලියවිලා තියෙන්නම මිනිසුන්ගේ හිත සතුටෙන් තියන්න. ඉතින් මේ සින්දුව ඇහෙනකොටම මිනිස්සුන්ගේ හිත්වල සතුටක් ඇති වෙනවා නම් මිනිස්සු නිතර නිතර ඒ සින්දුව අහන්න ඒ සින්දුව මුමුණන්න කැමති වෙනවා. ඒ නිසා ඒ සින්දුව අනිත් සින්දු අතර සුවිශේෂී. එහෙනම් අපි අද සිට මෙතැන් සිට හිතන්න පටන් ගමු මොනවා හරි වැඩක් කරන්න යනකොට මම මේ වැඩේ කරන්නේ කොහොමද කියන එකට කලින් හිතමු මම මේ වැඩේ කරන්නේ ඇයි කියලා. එතකොට ඔබ කරන හැම වැඩකටම ඔබ තියෙන සෑම පියවරකටම තේරුමක් ලැබේවි. ඒකට අර්ථයක් ලැබේවි. තේරුමක් සහිතව අර්ථයක් ඇතිව ඔබ මොන වැඩේ කරනකොට කොහොම ෆේල් වුණත් කොහොම අසමත් වුණත් ඔබ මානසිකව වැටෙන්නේ නැහැ. හේතුව ඔබට තේරුමක් තියෙනවා ඒ වැඩේ කරන්න. ඒ නිසා ඔබ ඒ වැඩේ කරන්න වෙන වෙන ක්‍රම හරියන් තියෙන ක්‍රමයේ හරියන් නැතිකොට ඔබ තව තව ක්‍රම අත්හදා බලાવી හරිම සතුටින් ජීවිතයට අර්ථයක් ලැබේවි. එහෙමනම් අපි අද ඉඳන් හිතන්න පටන් ගමු මොකක් හරි දෙයක් කරනකොට මම මේ වැඩේ කරන්නේ කොහොමද කියලා නෙමෙයි මම මේ වැඩේ කරන්නේ ඇයි කියලා. හොඳයි. ඉතින් අපි අද දවසේ කතා කරා ජීවිතයේ වැඩසටහන තුලින් ඉතාම හරබර වැදගත් මාතෘකාවක් පිළිබඳව. කොහොමද මම මේ දේ කරන්නේ නෙමෙයි ඇයි මම මේ දේ කරන්නේ කියලා සිතීම පිළිබඳව. ඒ කියන්නේ high level thinking and low level thinking පිළිබඳව තමයි අපි අද කතා කරේ. ඉතින් අද දවසට නියම වෙලා තියෙන කාලය මින් අවසන් වෙනවා. අපි නැවතත් ඉතාම වැදගත් මාතෘකාවක් සමගින් ජීවිතයට වැදගත් වෙන යමක් අරගෙන ඔබේ ආලින්දයට නැවත එන්න සූදානම්. ඉතින් ඔබට පුළුවන් ඔබේ ගැටලු අපි පහත පෙන්වන ලිපිණයට ඔබට ලියන්න පුළුවන්. එහෙමත් නැත්නම් පහතින් පෙන්නන විද්‍යුත් තැපෑලට ඔබට පුළුවන් ඔබේ ගැටලු යොමු කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව තියෙනවා, අපේ YouTube channel තියෙනවා. Madhura TV Facebook පිටුව, Madhura TV YouTube channel comment එකක් විදිහට ඔයාට ඔයාගේ යෝජනාව, චෝදනාව හෝ ඔබේ ජීවන ගැටලුව යොමු කරන්න පුළුවන්. මේ වැඩසටහන තුලදී ඔබේ ජීවන ගැටලු වලට මනෝවිද්‍යාත්මකව අපි පිළිතුරු දෙන්නට සූදානම්. ඉතින් අද දවසේ අපි සමුගෙන යන්නයි මේ හදන්නේ. මෙතෙක් වෙලා ඔබ සමග දොඩමළු වූ මම මනෝවිද්‍යා උපදේශක පෞරුෂත්ව සහ මෘදු කුසලතා සංවර්ධන පුහුණුකරු මනෝන් ජයසූරිය. හමුවෙමු නැවතත් සුන්දර වැඩසටහනකින්. ආයුබෝවන්.